Everyone, මම මදුෂි සුපසිංහ, Head of Kids for School English Department. මේ පණිවිඩය මම අරන් ගන්නේ ඉරිදා දවසේ 8 ශ්‍රේණියේ සහ 9 ශ්‍රේණියේ දේශනවලට සහභාගී වන ආදරණීය දූ දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට. මම කලිනුත් වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන ආවා කොහොමද මේ මාසේ මාසික පරීක්ෂණයට තමන්ගේ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න පිළිවෙල මොකක්ද, ඒ දිනයන් මොනවද කියන එක. එතකොට 8 වසරේ සහ 9 වසරේ ඉරිදා දවසේ දේශනවලට සහභාගී වන දරුවන්ට මේ මාසේ 30 වෙනි ඉරිදා තමන්ගේ මාසික පරීක්ෂණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට අදාළ කරන නීති රීති සහ පිළිපැදිය යුතු දේවල් මොනවද කියන එක දැනුවත් කිරීම තමයි මේ වීඩියෝ එකේ ආරම්භන පුතේ. එතකොට මෙතනදී ඔගලන්ට තමන්ගේ දේශන සහ දේශන පැවැත්වෙන වේලාවල් වලට තමයි තමන්ගේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට තමන්ගේ දේශනය තියෙන වෙලාවට අපි උදාහරණයක් විදිහට හිතමු 12:00 ලෙක්චර්ස් පටන් ගන්නවා නම් මිනිත්තු 10කට කලින් ඕගොල්ලෝ Zoom meeting එකට log වෙන්න. මොකද ඕගලන්ගේ teacher ට අවශ්‍ය වෙනවා for examiner examiner ට අවශ්‍ය වෙනවා ඔයගලගේ attendance mark කරන්න. වගේම ඔයගොල්ලෝ ලබා ගත්ත paper එක ඔයගොල්ලෝ විවෘත කරලාද නැද්ද සහ ඒ වෙලාවේදී ඔයගලගේ examiner check කරන්න අවශ්‍යයි. examiner has to check your paper. ඔයගොල්ලෝ ඒක විවෘත කරලාද නැද්ද කියන එක. ඒ වගේම ඒ වෙලාවට තමයි ඔයගොල්ලෝ තමන්ගේ ප්‍රශ්න පත්‍රය විවෘත කරලා අතට ගන්න ඕන. එතකොට විභාගයේ පුරාවටම විභාගයේ ඔයගලන්ට පැය එකහමාරක් තියෙනවා පුතේ. ඒ පැය එකහමාර පුරාවටම ඔයගලන්ගේ කැමරාස් ඔන් කරලා තමයි මේ විභාගයට සම්බන්ධ වෙන්න ඕන. මම දන්නවා සමහර වෙලාවට ගැටලු ඇති වෙවි. හැබැයි ඔයගලෝ විභාගයේ වෙලාවට හෙට මෙහෙට දුවන්නේ නැතුව ඊට කලින් හරියටම හොඳට සිග්නල් තියෙන තැනක් නේද අපේ භාෂාවෙන් කිව්වොත් ප්‍රොපර් නෙට්වර්ක් තියෙන තැනකට ඔයගලෝ රෙඩි වෙන්න විභාගයේ වෙලාවට සම්බන්ධ වෙන්න. සිග්නල් අන්ස්ටේබල් වේවි, නෙට්වර්ක් අන්ස්ටේබල් වේවි, හැමතිස්සෙම උත්සාහ කරන්න කැමරාව ඔන් එකේම තියාගන්න. මොකද ඒක විභාගයේ සම්බන්ධ නීතියක්, රූල් එකක්. මෙතනදී ඔයගලන්ගේ එක්සෑමිනර්ට ඔයගලන්ව චෙක් කරන්න වෙන කිසිම විදියක් නැහැ. දැට් ඉස් ද ඔන්ලි වේ. ඒක විතරයි කරන්න පුළුවන් එකම විදිය. ඒක නිසා මගේ ආදරණීය දෙමව්පියෝ දරුවන්ට උදව් කරන්න මේ සම්බන්ධව. අංක දෙක දෙවැනි කාරණාව තමයි විභාගය පටන් ගත්තට පස්සේ පැය එකහමාරකින් එක්සෑමිනර් ඔගලන්ගේ එක්සෑම් එක ස්ටොප් කරනවා. එතකොට ඔගොල්ලෝ හැමෝම ලීව් වෙන්න මීටින් එකෙන් ලීව් වෙලා මම මේ ඩිස්ප්ලේ කරන ෆෝන් නම්බර් එකට within 10 minutes මිනිත්තු 10ක් ඇතුළත තමන්ගේ පේපර් එකේ උත්තර පත්‍රයේ පින්තූර එවන්න ඕන WhatsApp හරහා. මෙතනදී මතක තියාගන්න ඕගොල්ලෝ දැන් පන්ති කාමරය ඇතුලේ විභාගයට මුහුණ දුන්නා නම් පේපර් එකේ මුල පිටුවනේ අපි සාමාන්‍යයෙන් නම ලියන්නේ. එතකොට එක්සෑමිනර්ට පේපර්ස් බලන කෙනාට ප්‍රශ්නයක් නැහැ. මොකද පේපර් එක අතට අරගෙන බලන්නේ. හැබැයි මෙතනදී ඕගොල්ලන්ගේ එක්සෑමිනර්ට ලැබෙන්නේ ඕගොල්ලන්ගේ උත්තර පත්‍රවල පින්තූර හින්දා you have to write your name ඕගොල්ලන්ට සිද්ධ වෙන ඕගොල්ලන්ගේ නම මේ කොළවල හතර පැත්තෙම ලියන්න. ඒ කියන්නේ මෙතන 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 හතර පැත්තෙම ලියන්න සිද්ධ වෙනවා. එතකොට රචනා ප්‍රශ්න තියෙන නිසා අතිරේක කොළයක්, ෆුල් ස්කැප් එකක්, සීයා කොළයක්, whatever සූදානම් කරලා තියාගන්නේ ඒකෙත් නම ලියලා තියාගන්න කලින්ම. එතකොට ෆොටෝස් ගන්නකොට clear පැහැදිලි ෆොටෝස් හතරක් හෝ පහක් තියෙන්න ඕන. ඒ හතර හෝ පහ හරි එච්චරයි තියෙන්න පුළුවන්. එක පිටුවකින් පින්තූර දෙක තුන ගන්න එපා. එතකොට එක එක වෙලාවට ඒ පින්තූර පහ එවන්නත් එපා. what you need to do is මොකද ඔයගොල්ලෝ කරන්න ඕන, හොඳ පැහැදිලි පින්තූර හතර හෝ පහ එකට අරගෙන mark කරලා එකම වෙලාවට මෙන්න මේ ඩිස්ප්ලේ වෙන නම්බර් එකට බලන්න. So you can see the number here. මෙන්න මේ නම්බර් එකට 0.71 46 48 310. 0.71 46 48 310. මෙන්න මේ ඩිස්ප්ලේ වෙන නම්බර් එකට WhatsApp කරන්න විනාඩි 10ක් ඇතුළත. ඊට පස්සේ විනාඩි 10න් පස්සේ ඔයගලන්ගේ
lectures ආපහු start වෙනවා. After 10 minutes ඔගොල්ලෝ ආපහු Zoom meeting එකට join වෙන්න ඕන. ඔගොල්ලන්ගේ lectures continue කරන්න. Exam එකෙන් පස්සේ class session එක ඉවරයි කියලා හිතන්න එපා. Because you have to complete your lessons. Complete කරන්න ඕන lessons. ඒක හින්දා ආපහු ඔගොල්ලන්ගේ lectures start වෙනවා. ආපහු ඔගොල්ලෝ join වෙන්න ඕන. මේ ටික තමයි මට ඔයගලන්ට කියන්න ඕනුනේ. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් නිසා desktop එකකින් join වෙලා web camera එකක් නැති කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ නැහැ එහෙම කිසිම දුවෙක් හෝ පුතෙක් ඇති කියලා. හැබැයි එහෙම කෙනෙක් ඉන්නවා නම් උත්සාහ කරන්න පුතේ ඒ විභාගයේ වෙලාවට ඔයගලගේ අයිය කෙනෙක්ගේ මාම කෙනෙක්ගේ whoever කාගේ හරි ෆෝන් එකක් අරගෙන ඒ වෙලාවට join වෙන්න. එහෙම නැත්නම් ඔයගලගේ examiner සිද්ධ වෙනවා ටිකක් සූක්ෂම ඔයගලගේ papers බලන්න. එතකොට ඔයගලන්ට ලකුණු හම්බෙනකොට එතන පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා I suggest you හැමෝම camera එකක් තියෙන විදිහට තමන්ගේ පහසුකම් සකස් කරගන්න. එදාට කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් පේප එක ගන්න බැරි වෙච්ච සංචරණ සීමා හරි නිරෝධායන ක්‍රියාවලිය නිසා හරි පේප එක ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එදා දවසේදී ඔයගොල්ලන්ගේ එක්සැමිනර් ඔයගොල්ලන්ගේ නම් ලකුණු කරන වෙලාවේදී attendance mark කරනකොට examiner එක inform කරන්න. එතකොට office එක through ඔයගලන්ට paper එකේ PDF එකක් එවයි. එතකොට ඔයගලන්ගේ යාළුවෙක් එක්කම අනිත් ළමයි එක්කම එකම වෙලාවේදී විභාගයට මුණ දෙන්න ඔයගලන්ට පුළුවන්. මතක තියාගන්න ඔයගොල්ලෝ මේ වෙනකොට අප්‍රේල් මාසේ පළවෙනි වාර විභාගයට මුණ දීලා නැහැ. මොකද හදිසියෙම ඇති වෙච්ච තත්ත්වේ හින්දා ඔයගලන්ට ඒකට මුණ දෙන්න බැරි වුණා. මේ 20 සර්විසින මෙනිමේ 30 වෙනි ඉරිදට ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගලන්ගේ මැයි මාසේ මාසික පරීක්ෂණයේ විතරයි. පළවෙනි වාර විභාගය ඊට පස්සේ දවසක ෂෙඩියුල් කරලා පළවෙනි වාර විභාගයට ඔයගලන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒක ගැන worry වෙන්න එපා. Don't worry about that. So this is what I wanted you to tell. මේක තමයි මට ඔයගලන්ට කියන්න ඕන උනේ. ඉතින් unit 4 එකෙන් තමයි 8 වසරට වගේම 9 වසරටත් paper එක බේස් වෙලා තියෙන්නේ. So practice it well. එතකොට මම ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා. You have enough time. ඇති වෙන්න වෙලාව තියෙනවා ප්‍රැක්ටිස් කරගන්න, ස්ටඩි කරන්න. So good luck for you all. Thank you.